පුවත් ලදසනින් ගෙන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැල්ලපුණු තවත් උණුසුම් පුවතක් හිටපු මහබැක්කුව අධිපති අජිත් නිවට් කබ්‍රල් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ කොටසකි මෙය නිසි අනුමැතියකින් තොරව එක්සත් ජනපද CIA නියෝජිතයෙකු වන ඉමාත් සුබේරි තනතාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේදී ගෙවා ඇති බවට ජයප්‍රනායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් 2021 මැයි 3 වන දින අජිත් නිවට් කබ්‍රල් විසින් සිදු කරන ලබන ප්‍රකාශ රජයේ බැංකු කරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිලෝපදේශ මත සිදු කර ඇති අතර ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදු කර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවිධ ප්‍රවර්තන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම් ද ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිලෝපදේශ සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත එම ගෙවීම් සිදු කර ඇති අතර මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින් රජය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදු කිරීමේදී කිසිදු පටිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදු වී නොමැති බව තහවුරු කළ හැක. එසේ වුවද මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනිකල සිදු කර ඇති බවටද ඒ මගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත. මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම කඳුදෙනු සියල්ල ගැඹුරින් විමර්ශනය කළද එසේ කිරීමෙන් පසුව මා විසින් කිසිදු අතපසුවීමකින් හෝ නීති උල්ලංඝනය කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුණේ එබැවින් මෙම වසර 5ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපහසුතාව වූ බවද ඉතා පැහැදිලිය. එසේ වුවද මෙම දේශපාලනික කණ්ඩායම් යලිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මාගේ මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මාතරේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ එම නිඳිත ක්‍රියාවට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත් මෙම නිඳිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒවාට වගකීමට ලක් කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.